අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කියලා අපේ කිරණ TV Talk Plus නරඹන ප්‍රේක්ෂක හිතවත හිතවතියන් පිළිගන්නවා ඉතාමත් ආදරේ ගෞරවයෙන්. අදත් අපි වෙනදා වගේම විශේෂ ආරාධිතයෙක් අපගේ වැඩසටහනට ගෙන්වා ගත්තා. ඉතින් ඔහු වෙන කවුරුත් නෙවෙයි, මම හිතන්නේ අපගේ පූර්ව ප්‍රචාරක දන්නීම් වලින් ඔබ දකින්න ඇති. එංගලන්තයේ ජනප්‍රියම ශ්‍රීලංකීය සංගීත කණ්ඩායම් අතර ඉහළින්ම වැජබෙන නාමයක් තමයි ස්කයි හයි කියන්නේ. ඉතින් මේ ස්කයි හයි සංගීත කණ්ඩායමේ නායක මංජුල මුණසිංහ තමයි අපි අපගේ වැඩසටහනට ආරාධනා කරේ. ඉතින් මංජු, ආයුබෝවන් කියලා වැඩසටහනට ඔබ පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් මේ මංජු, ඇත්තටම මේ අපි හැමෝම දන්න විදියට මේ සංගීත ශ්‍රී ලංකිකයන් අතර එංගලන්තේ මියුසිෂියන් කෙනෙක් විදියට තමයි බොහොම ජනප්‍රිය. ඒ වුණාට මංජුගේ රැකියාව එංගලන්තේ රැකියාව මේ මියුසික් කරන එක නෙමෙයි. අතන මංජු, එංගලන්තේ ඔබගේ නිත්‍ය රැකියාව මොකද්ද? රැකියාව වශයෙන් කරන්නේ, මම වැඩ කරන්නේ යුනිවර්සිටි කොලෙජ් හොස්පිටල් ලන්ඩන් ඇම්බියුලන්ස් ට්‍රාන්ස්පෝර්ට් එකේ ඉන්නේ. අවුරුදු 12ක් එකම රැකියාව තමයි කරන්නේ. ඒක තමයි මගේ රැකියාව දැනට. ඔව්, අවුරුදු 12ක සේවා කාලයක්. මම හිතන්නේ විශාල අධ්‍යක්ෂින් ප්‍රමාණයක් ඇති ඒ කාලය තුල. මම ඒ ප්‍රශ්නේ මංජුකින් අහන්න ඇහුවේ එක හේතුවක් උඩ. මොකද මේ දවස්වල මේ එංගලන්තයෙන් යනවා නොයෙකුත් අදූෂමාන ආරංචි ශ්‍රී ලංකාවට. ඒ කියන්නේ එංගලන්තේ ජාතික සෞඛ්‍ය සේවය සහ මේ ගිලන් රථ සේවාව මේ ශ්‍රී ලාංකිකයන්ට කුඩම්මගේ සැලකිලි දක්වනවා කියලා. ඉතින් මේකේ සත්‍යයක් තියෙනවද? ඒ කියන්නේ දැන් මේ ඔයගොල්ලන්ට මොන හරි කවුරු හරි පේෂන්ට් කෙනෙක් ඉන්නවා කියලා කෝල් කරාම මේ එතෙන්දී ඔයගොල්ලෝ බලනවද මේ 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 කතා කරන කෙනා මොන ජාතිකයේද කවුද කියන එක බලලාද පේෂන්ට් කෙනෙක් ළඟට යන්නේ? නැත්නම් මොකද්ද මේකේ වෙන ක්‍රියාපිළිවෙල මොකද්ද? ඒක කවදාවත් එහෙම වෙන්නේ නැහැ. හේතුව මොන සිටුේෂන් එක හරි පේෂන්ට් කෙනෙක් කියලා ගත්තහම අපි කවුරුත් රට මොකද්ද, ජාතිය මොකද්ද, මොන පාටද, මොනවද කියලා එහෙම බලලා ට්‍රීට් කරන සිරිතක් නැහැ. ඉතින් ඒක මම හිතන්නේ මම දැක්කා ඒ ලංකාවට එන ඒ ආරච්චි තනිකර ඇත්ත ඒවා නෙමෙයි, තනිකර බොරු දේවල්. ඉතින් එහෙම කවදාවත් ලෙඩෙකුට වෙනම රට මොකද්ද, ජාති මොකද්ද කියලා සලකන සිරිතක් නැහැ කොහෙවත් මම හිතන්නේ. ඔවන්ද ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ මේ ප්‍රේක්ෂකයන්ට ඒ ආරංචිය දීපු එක ගැන. මොකද මේ යන අදූෂමාන ආරංචි වලට ගොඩ දෙනෙක් බය වෙනවා. ඇත්තටම මේ NHS එකට කෝල් කරන්න, ඇම්බියුලන්ස් එකට කෝල් කරන්න මං හිතන්නේ මංජුගෙන් ඒ ලැබුණු පිළිතුරත් එක්ක, අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් ලැබුණු පිළිතුරත් එක්ක අපි මේ 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 දේවල් මේ යන අදූෂමාන ආරංචි මේවා බුරු, මේක මේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන එක තමයි අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට කියන්නේ. අද අපගේ ටෝක් ප්ලස් වැඩසටහනේ ප්‍රථම ගීතයේ විදියට මංජු තෝරගෙන තියෙන්නේ සුනිල් එදිරිසිංහයන් ගායනා කළ මිනිසා සුවඳයි මලසේ කියන ගීතේ. මේ ගීතය ගැන සහ පසුබිම ගැන මංජුට මොනවද කියන්න තියෙන්නේ? මේ ගීතය ඇයි පළවෙනි ගීතය විදියට තෝරගත්තේ කියලා අපිට කියන්න. මම හිතුවා මේ කාලෙටත් එක්ක ඔබින සින්දුවක් කියලා. ඒ වගේ මං සුනිල් එදිරිසිංහ ගායන චිත්‍රය ගීතවලට ගොඩක් කැමතියි. ඉතින් පියානෝ එකක් එක්ක විතරක් ප්ලේ කර කර පොඩි වෙනස් විදිහට සිං කරන්න කියලා හිතුවා. රැප් එක්ක නිසා නිකන් මේ මූඩ් එකට හරියන විදිහට. ඔව්. අපි එහෙමනම් ඒ ගීතයට ගිහිල්ලා අපගේ සාකච්ඡාව වෙතෙමු. මිනිසා සුවඳයි මලසේ, නුවණින් එළියයි ඉරුසේ, පරවි වැටිලා ඒ හිරුමල
නිසාසුවදයි මනසේ නුවනින් එලියයි හිරුසේ පරවි වැදිලා ඒ හිරුමල් මිතෙරනේ දහසින් මියන සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නාවාසෝ කඳුලින් සැනහේ ජය පෙන්පුරමින් මිනිසාසුවදයි මලසේ නුවනින් එලියයි ඉරුසේ වරමි වැටිලා ඒ හිරුමල් මේරනේ හා උනුලේ විෂවී සිරුරේ ඉසුරන් ගැටෙන අතරේ ගිනිමල් පිපිලා අහසේ ඇවිලේ ගිනි දැන් සයුරේ සා පවසින් ඉකි බිඳිනා සුසුමින් යදියන් එලනා මිනිසා සුවඳයි මලසේ නුවනින් එලියයි ඉරුසේ පරවි වැටිලා ඒ හිරුමල් මිදෙරනේ ඇතටම මේ ඒ ගීතයට මං හිතන්නේ මංජු වෙනස් අලංකාරයක් එකතු කළා දෝ කියලත් මට හිතෙනවා. මේ පියානෝ එක විතරක් පාවිච්චි කරලා මේ කටහඬ විතරක් බොහොම අපූර්වට තීව්‍ර වෙන විදිහට මේ ගීතය ගායනා කරා. මචං මම ඊළඟට දැනගන්න කැමති ඇත්තටම මේ දවස්වල ඉතින් මේ ලොක්ඩවුන් පීරියඩ් එකනේ මේ එංගලන්තේ. ඉතින් අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නෙත් ඒ විදිහට තමයි. වෙනදා ඉතින් අපි මේ ප්‍රෝග්‍රෑම් කරන්නේ කැමරා කීපයක් එකට එකතු කරලා මේ විශේෂ අපගේ තියෙන ආම්පන්නත් එක්ක එහෙම තමයි කරන්නේ. ඉතින් දැන් මේ අද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අපිට තියෙන බොහොම මේ අවම පහසුකම් එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි උපරිම රසවින්දනයක් අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට දෙන්න අපි මේ ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් මේ ලොක්ඩවුන් පීරියඩ් එකේ දැන් මංචු අපි දන්නවා දෙදරුපියෙක්. ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතය ගත වෙන්නේ මේ ලොක්ඩවුන් එකත් එක්ක? මේ සංගීත වැඩ කටයුතු තියෙනවා, රාජකාරී වැඩ කටයුතු තියෙනවා. ඉතින් අර වෙනදා වගේ අපිට එළියට බහින්න බෑ. කොහොමද මේ දේවල් කොහොමද කෙරෙන්නේ ගෙදර මේ දවස්වල වැඩ කටයුතු? මෙහෙමයි, සංගීත කටයුතු සම්පූර්ණයෙන් වගේ නතර වෙලා තියෙනවා. මොකද අන්තිමට බෑන්ඩ් එකෙත් මම හිතන්නේ අපි අන්තිම මේ ෆන්ක්ෂන් එක ප්ලේ කරේ මාර්තු 14 පතර අපි මුකුත් වැඩ ප්ලේ කරේ නැහැ කාටවත් මියුසික් වැඩ නැති නිසා. එතකොට ඒ පැත්ත මම සති 3ක් විතර මම අඩු ගානේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇල්ලුවේ නැහැ මම. දැන් පහුගිය දවස්වල මම වැඩ කරේ Monday to Thursday. දැන් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා Monday to Saturday. එතකොට අද විතරයි මට ෆ්‍රී දවසක් තියෙන්නේ. ගෙදර පොඩි අයගේ දේවල් ඉතින් හරි අමාරු. ඇත්තම කියනවා නම් අනිත් අයට වගේම කාටත් වගේම ඉස්කෝලේ යන්න තියහන්ද ගෙදර තියාගෙන ඒ දේවල් මගේ වයිෆ් plan කරලා කරනවා හරියට. ඔව් මං හිතන්නේ මේ ඉස්කෝලේ ගියේ නැති වුණත් මේ දවස්වල මං හිතන්නේ මේ අන්තර්ජාලයේ ඔස්සේ ඒ පාඩම් කටයුතු මං මේ ගෙදරටම එනවා නේද? ඔව්. ඔව් ඒව හැම වෙනවා. එතකොට අනිත් එක තමයි මම හැමතිස්සෙම මම try කරන්නේ මමනේ ගොඩක් වෙලා ටෙලිට යන මම වැඩට යන්නේ මේවා කරන්නේ. ඔව් මම try කරනවා ගෙදර කට්ටිය පුළුවන් තරම්ම ගෙදරම තියන්න. ඔව් එළියට යන දේවල් මම තමයි ඉතින් එහෙම හැමතිස්සෙම එළියට වෙන්නේ නැහැ.
ශොපින් කරන දේවල් පහසු විදිහට මම්ම කරන්න තමයි ට්‍රයි කරන්නේ. පුළුවන් තරම් ගෙදර වෙලා ඉන්න එක තමයි මම හිතන්නේ හොඳම දේ. වැඩි වැඩියෙන් කරන්නේ ගෙදරට වෙලා ඉන්න. ඔව්. හැබැයි ඉතින් මේ රජයෙන් අර දැන් ලංකාවේ වගේ ඇඳිරි නීතිය තත්ත්වයක්ම නැහැ නේද? මේ කිසියම් නිදහසක් තියෙනවා එළියට ගිහිල්ලා ව්‍යායාම කටයුතු කරන්න, ඒ වගේ දේවල් කරන්න නේද? පොඩි අයත් එක්ක පාකයකට එහෙම ගිහිල්ලා ඉන්න, ඒ වගේ නිදහසක් දීලා තියෙනවා නේද? ඔව්, අපිට අපේ ළඟට ළඟ මේ වොකින් ඩිස්ටන්ස් තියෙන පාක් එකක්. එතකොට අපේ චූටි බැක් යාඩ් එකක් තියෙනවා. පොඩි අයද සෙල්ලම් කරන්න පොඩි දැන පොඩි chance එකක් තියෙනවා ඒක නිසා. ඉතින් එහෙම තමයි, අමාරුයි තමයි, මොනව කරන්නද නේද? ඔව්, මේ දවස්වල ඉතින් පුළුවන් විදියට නේද කරගෙන යනවා. පුළුවන් කියලා. ඉතින් මීළඟට තෝරගෙන තියෙන්නේ මංචු ඇත්තටම මේ ක්‍රශාන්ත එරන්දක ගායනා කරපු මේ නිහඬ බව මිදින්න කියන ගීතේ. ඇතන මේ ගීතය මේ මගේ පිරිස තමයි යෝජනා කරේ මංචුට කියලා කියන්න කියලා. ඉතින් මංචු මේ ගැනත් යමක් කියන්න මේ ගීතය පිළිබඳව. ඔව්, විශේෂයෙන් කියන්න ඕනේ මගේ 2004 දී ලංකාවේ ඉන්න දවස්වල අපි කට්ටිය මගේ පොඩි කාලේ නැති යාළුවා අපි නිතර මෙක්කව වෙනවා. විශේෂයෙන් ලකි ලක්ෂ්මන්, එතකොට ෆයිම් මහජූට්, සුමිත් අයියා, අතුල කළුආච්චි, සුජීවතපත්තු කට්ටියක් කියනවා අපි එක්ක වෙනවා නිතරම. ඒ කාලේ අපි හැමතිස්සෙම තියෙන සින්දුවක් මේක. ඉතින් මම ආසයි මේ සින්දු, මමත් ගොඩක් ආසයි මේ සින්දුවට. ඔව්, එහෙමනම් අපි ඒ හැමෝටම එකතු වෙලා මේ ගීතය මංචුගේ හඬින් නැවතත් මතක් කරලා දෙන්න කියලා අපි මේ ගීතය අහලා රස විඳිමු. අගින් සිනාසි මාතිහා දැන් බලන්න, මේ නිහඬ බව පිඳින්න තව මොනව හරි කියන්න. ඔය නෙත් අගින් සිනාසි මාතිහා දැන් බලන්න. ඔබ මගේ මයි කියන්න මට අයිති නැත සිතන්න, ඔබ මගේ මයි කියන්න මට අයිති නැත සිතන්න. ඔබ වතා තැවෙන්න මට සුසුම් නෑ එලන්න, මේ නිහඬ බව පිඳින්න තව මොනව හරි කියන්න. ඔය නෙත් අගින් සිනාසි මා දිහා දැන් බලන්න. දැන් ළඟයි හිරු නැගින්න තව වරක් මා සිඹින්න, දැන් ළඟයි හිරු නැගින්න තව වරක් මා සිඹින්න. මට ආදරේයි එක වරක්වත් කියන්න, මේ නිහඬ බව පිඳින්න තව මොනව හරි කියන්න. ඔය නෙත් අගින් සිනාසි මාතිහා දැන් බලන්න, මේ නිහඬ බව පිඳින්න තව මොනව හරි කියන්න. ඔය නෙත් අගින් සිනාසි මාතිහා දැන් බලන්න. ඒ ගීතයත් බොහොම අපූරුවට මංචු ගායනා කරලා. ඉතින් මම දැන් අපි මේ කතා කර කර හිටියේ මේ ලොක්ඩවුන් පීරියඩ් එක ගැන. මේ ලොක්ඩවුන් පීරියඩ් එකේ මේ සංගීතඥයෝ විවිධාකාර දේවල් කරනවා මේ අන්තර්ජාලය භාවිතා කරලා.
මං හිතන්නේ මංජුටත් ඒ ගැන අත්දැකීම් ඇති නේද මේ 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 ලොක්ඩවුන් පීරියඩ් එකේ නිර්මාණය වෙන ගීත ගැන කිසියම් දෙයක් අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට කියන්න. ලොක්ඩවුන් පීරියඩ් එකේ ඇත්තට කියනවා නම් විශේෂ දේවල් හැමතැනම සිද්ධ වෙනවා. මමත් අපි පටන් ගත්ත දවසම අපි සින්දුවක භාගයක් කරා, ඒ වගේ ගෙදර ගෙදරල් ඉඳගෙන රෙකෝඩ් කරලා මේවා කරාට ඒක තාම කරලා ඉවර කරගන්න බැරුව ගියා as usual. එතකොට ඒ වගේ නෑ, දකින්න තියෙන දේවල් තමයි ගොඩක් බෑන්ඩ් වල මෙහෙම මෙහෙම දේවල් එක එක විදිහට කරනවා. ඉතින් මටත් ඔන්න දැන් පෙරේදා ජනනාත් වරකකට මගේ යාළුවා මට කතා කරලා කිව්වා එයා සින්දුවක් කරගෙන යනවා මගදී මටත් භාගයක් කරන්න මෙහෙ ඉඳලා එහෙම කරමු කියලා. ඒකත් කරන්න තියෙනවා. එතකොට චමින්ද ලිවෙරා කියලා මගේ යාළුවා කියන ෆ්‍රාන්ස් වල එයාත් ඊයේ කතා කරලා කිව්වා එහෙම මොනවා හරි දෙයක් කරමු මෙහෙම මෙහෙම කියලා. ඉතින් අර කියන්නේ එක විදිහකට එකම සොෆ්ට්වෙයාර් සවුන්ඩ් සොෆ්ට්වෙයාර් රෙකෝඩින් සොෆ්ට්වෙයාර්ස් යූස් කරගෙන පිටරටවල ඉන්න කට්ටිය එක්කව කරගෙන ඒ වගේ අමුතු නිර්මාණ වෙනවා. ඔව් බොහොම හොඳ නැමරුවක් ඇත්තටම නේද, තියෙන දේවල් එක්ක කියන්නේ මේ තියෙන සම්පත් එක්ක අපි නිකන් ඒ ක්‍රමයට ඇඩොප්ට් වෙනවා නේද, ඒකට අනුගත වෙලා නොයෙකුත් නිර්මාණ අපි කරනවා. ඉතින් මේ මම හිතන්නේ තව දෙයක් තමයි දැන් මේ මේ ලංකාවේ මේ පහුගිය දවස්වල විශාල විදියට මේ නොයෙකුත් විදියට අලුත් රැලි බිහි වුණා නේද, සංගීත ශාස්ත්‍රයේ නව ගායක ගායිකාවෝ විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ තරු බිහි වුණා. ඉතින් මේ අලුතෙන් බිහි වෙච්ච රැල්ල සහ මේ මේ රැල්ලෙන් අපේ සංගීත ශාස්ත්‍රයට අනාගතයක් තියෙනවද, මේකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් වෙලා තියෙනවද මංචු දකින විදියට? මෙහෙමයි, මම දකින විදිහ කියන්නේ මම ගොඩක් කියලාට මම ලංකාවේ මියුසික් ඔහේ හිටියත් අපි අහනවනේ ලංකා මියුසික්. ඉතින් මෑත කාලයේදී මට තේරිච්ච දෙයක් තමයි يعني එක එක රැලි වලට ගියා තමයි, නමුත් මෑත කාලයේදී ආපහු හොඳ හොඳ يعني වටිනා නිර්මාණ බිහි වෙනවා වගේ මම තේරෙනවා. ඒ වගේම මොකද්ද මේ කියන්නේ බෑන්ඩ්ස් වලත් එහෙමයි, බෑන්ඩ්ස් වල ඉස්සර වගේ නෙමෙයි, බෑන්ඩ්ස් වල මාර ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ, ඔව් අන්තර්ජාලය ඔස්සේ ඒගොල්ලන්ට නව නිර්මාණ කරන්න රිසෝර්සස් හම්බ වෙනවා නේද, ඒගොල්ලෝ දකින්නවා යනවා. ඉතින් ඒවත් එක්ක ඒගොල්ලොත් අලුත් නිර්මාණ කරන්න උත්සාහ කරනවා නේද? ඔව්. ඉතින් ඒක ලොකු ලොකු කියන්නේ හොඳ පැත්තට මාර තැනකට ඇවිල්ලා තියෙනවා කියලා තේරෙනවා. මේ මෙහි ඉඳන් බලනකොට අපිට තේරෙනවා ඇත්තට කියන්නේ. ඒ වගේම හොඳ නිර්මාණ ගොඩාක් මෑත කාලේ ආපු දේවල් තියෙනවා, ලස්සන දේවල්, හොඳ يعني තේරුමක් ඇතුව කරන මියුසික්. ඔව් මං හිතන්නේ මංජුගේ ඊළඟ ගීතයත් ඒ වගේ නව පරපුරේ ගායකෙක් ගායනා කරපු ගීතයක් නේද, අපි ඒ ගැන කතා කරමු. ඔව් මේක සුකුන් පෙරේරා ගායනා කරපු මේ ප්‍රාතිහාරි කියන ගීතය ඇත්තම ක්ලාසිකල් පැත්තට බරයි, කියන ගායනා කරන ටිකක් අමාරු, නමුත් මම අර මගේ තියෙන මං හරි ආසයි මේ ගීතයට. ඒ වගේම මගේ භාර්යාවත් හරි ආසයි මේක. ඉතින් මම හිතුවා මේ ප්‍රෝග්‍රෑම් එකට මේක කියන්න ගායනා කරන්න. ඔව් අපි එහෙනම් ඒ ගීතයට ගිහිල්ලා නැවතත් වැඩසටහනට. ප්‍රතිහාරීනු රාගේන මින දැසේ මව ආශා රූපසාරී මැවී පේන චන්ද්‍ර ශෝභාරසේ ආන මන ආශාරටා මාන හිත පැහි ස්වභාවේන හිත පාරා පැසිනා සීමන සිතා හිඟි පානා දැසිනා සිහින යායේ සරමා එනවාදෝ මවා සේයා ප්‍රේමහිනේ ස්වභාවගේ රැකිනා නිමනේන කරණ
විනයායේ සරමා එනවාදෝ මවා සේයා ප්‍රේමහිනේ සවාකේනා ප්‍රතිහාරී නුරාගේන නින දැස්සේ මවා රූපසාරීමැවිපේන චන්ද්‍රශෝභාරසේ පන මනශරතා පන හිත පැහි ස්වභාගෙන හිත පැහි ස්වභාගෙන ඊළඟට අපි තෝරගත්තේ මේ සමිතා මුදුන්කොටුව මහත්මිය ගායනා කරපු පාවෙලා කෝඩු ආකාශය කියන ගීතය. මේ ගීතය ගැන ඇත්තටම මගේ පෞද්ගලික ඉල්ලීමක් මම මේ මංජුගෙන් ඉල්ලීමක් කරේ මේ ගීතය ගායනා කරන්න කියලා. මොකද මේ මේ ගීතය ගැන මම මේ උනන්දුව දැක්වේ මේ මේ ගීතය ගායනා කරා චන්දන ලීනාරච්චි මහත්මයා. ඉතින් ඒ කටහඬත් එක්ක මේ ගීතයට නව පන්නරයක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ ප්‍රේක්ෂක හිතවතුත් මගෙත් එක්ක ඒ ගැන එකග වෙයි කියලා. ඉතින් අපි අද අහලා බලමු මංජුගේ කටහඬින් කොහොමද මේ ගීතය ගැහෙන්නේ කියලා. මම මංජුගේ මංජු මේක ගායනා කරනවා මම දැකලා තියෙනවා. ඉතින් මේ ගීතයට බොහොම හොඳ සාධාරණයක් ඉෂ්ට කරා මංජු. ඉතින් ඒක නිසා තමයි මම මංජුට යෝජනා කරේ මේ ගීතය අද වැඩසටහනටත් එකතු කරගන්න කියලා. මේ ගැන මංජු මොකද හිතන්නේ මේ ගීතය ගැන? ඔයා කිව්ව වගේ ඒක මම චන්දන කියනවා මමත් ඇහුවේ ඉස්සෙල්ලාම ප්‍රෝග්‍රෑම් එකදී. චන්දන කිව්වට පස්සේ මටත් ආස හිතුනේ. ඊට පස්සේ මම හොයලා බැලුවේ මොකද්ද මේ කාගෙද මේ සින්දුව කියලා. ඊට පස්සේ මම දැනගත්තේ මේ සම්මිත මුදුන්කොටුවේ ගීතයක් චන්දන ගානක. මම චන්දනගේ ගායනයට මම කැමති වගේ මම දන්න අඳුරන යාළුවෙක් චන්දන. ඉතින් හරි ලස්සනට ඒක ගායනා කළා කියලා මටත් ආසාවක් ආවා ගායනා කරන්න. ලස්සන ගීතයක්. හොඳයි. අපි එහෙමනම් ඒ ගීතය අහලා නැවතත් අපේ සාකච්ඡාවට
පුදුම ආදරේ එක හිතට යකරන් නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින් ඉකි බින්ද ජීවිතේ අනිකම මැකී ගිහින් තව හිතක් නැහැ හිතේ නුඹට දුන්නා තරම් පාපින කොටු ආකාශෙ නැවතෙමින් ජීවිතේ ඊනයක් මම නොයම් එමි හෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් අවිකාරහීනේ ලගින් දඟකාරකම් හිත්තියන් මනමාලයි ආදරේ නුඹ තරම් මනමාලයි ආදරේ නුඹ තරම් මනමාලයි ආදරේ නුඹ තරම් මගේතන්නේ ප්‍රේක්ෂක හිතවතුන් මගෙත් එක්ක එකඟ වෙයි. ඒ ගීතයට මංචුගේ කටහඬින් එකතු වෙච්ච අලංකාරය ගැන. ඉතින් මේ ගීත අපි නැවත නැවත ගායනා කිරීමෙන් ඇත්තටම මේ මුල් ගායනයේ නැවතත් මතක් කර දීමක් තමයි අපි මේ කරන්නේ. මංචු මම කැමති නැවත සාකච්ඡාවට එන්න. අපි පොඩ්ඩක් ලංකාව පැත්තට යමු. මංචුගේ පවුලේ විස්තර සහෝදර සහෝදරියන් ගැන අපට කියන්න. අපේ පවුලේ අපි ඔක්කොම හත් දෙනෙක් ඉන්නවා. අක්කලා තුන් දෙනයි අයියලා දෙන්නයි නංගී මමයි. තාත්තා නැති වුණා කාලෙකට ඉස්සෙල්ලා, අම්මා නැති වුණා 2016. ඉතින් අපි හත් දෙනා තමයි. ඔව්. ඉතින් මංචිගේ පවුලේ වෙනත් අය සංගීත ශාස්ත්‍රයට යොමු වෙලා ඉන්නවද? සංගීත ක්ෂේත්‍රෙ යොමු වෙලා නැහැ කවුරුත්. හැබැයි නමුත් අර සංගීතර කැමති සහ ඒකත් එක්කම තමයි ඉන්නේ. මියුසික් වලට හරිය කැමති. හරි. මංජු මීළඟට තෝරගෙන තිනවා මේ මැයි ගහ යට මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරපු මේ ගීතේ මං හිතන්නේ රික්වෙස්ට් එකක් කියලා මං දිමට කිව්වා. ඒ කියන්නේ පොඩ්ඩක් සඳහන් කර. ඔව් ඇත්තටම මම මේ සමීර වාලිගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවට පස්සේ මං යාර කතා කරා සුබ පතන්න කතා කරපුවාම සමීර මල්ලි මාත්ට කතා කරේ ඔය අයියා ඔයා ප්‍රෝග්‍රෑම් එකේ සිංක් කරනකොට මං වෙනුවෙන් කියන්න ඕනේ මිල්ත මල්ලවාටිගේ සින්දුව මං කැමතියි ආ මිල්ත මල්ලවාටිගේ සින්දුව කියනවාට ඒ නිසා මේ මේ ගහයට ඔයා කියන්න ඕනේ මං වෙනුවෙන් කියලා කිව්වා ඔව් එහෙමනම් ඔව් සමීර මල්ලි වෙනුවෙන් මං හිතුවා මේ ගායනා කරා ගායනා කරන්න එහෙමනම් අපි ඒ ඉල්ලීමට ගිහිල්ලා නැවතත් අපගේ වැඩසටහනට කඳුළු සැලේ
මෙහි පොදසේ නිතු කඳුළු සැලේ වෙහි පොද වැටුනත් ඉස්සර වාගේ මෙයි මල් පිපුනත් රතට රතේ අප දෙදෙනෙක් නැත අද මා පමණයි මෙයි ගස් සෙවනේ අඳුරු පෙතේ මේකස් සෙවනේ අඳුරු පෙතේ මේ මේකහායට දවසක් ගා වැස්සට අපි උන්නා රතු කැට වාගේ මේ මල් අපට සෙවන දුන්නා අපට සෙවන දුන්නා අපට සෙවන දුන්නා අපට සෙවන දුන්නා අද වැඩසටහනේ ගීත පහක්ම මංචු ගායනා කරන අවසන්. ඉතින් අපි මේ ඊළඟට අපි දන්නා මංචු මේ මම අහන්න කැමතියි මංචු මේ සිංහල ගීත පමණක්ද ගායනා කරන්නේ නැත්නම් වෙනත් ගීත ගායනා කරන්න නැඹුරුවක් තියෙනවද? සිංහල ගීත විතරක්ම නෙවෙයි මම ගායනා කරනවා. මම ඇත්තටම මම ගොඩක් කැමති එක එක භාෂාවල ගීත ගායනා කරන්න. ඒ කාලෙත් මම අර ඇරබික් සින්දු කිව්වා ඉස්සර හංචන් බෑන්ඩ් එකේ ගාන කාලේ. එතකොට මම ගොඩක් කැමති හින්දි ගීත ගායනා කරන්න. එතකොට බටහිර ගීතත් ගායනා කරනවා. ඒ ඒ අතර ෆීජි සින්දු කියනවා, පැපුවා නිගිනි සින්දු කියනවා. මම එතකොට ඉන්න කාලේ ගායනා කරපු ගීත තියෙනවා ගොඩක්. ඒක ඒවා තියෙනවා. එතකොට විශේෂයෙන් මම හින්දි සින්දු වලට ගොඩක් කැමතියි. ඔව්. මේ හින්දි සින්දු ගායනා කරන අතරතුරේ වෙච්ච රසවත් සිදුවීමක් ගැන මංජු මට සඳහන් කරා. ඒ ගැන අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට කියන්න. රසවත් සිදුවීමක් කියන්නේ මගේ යාළුවෙක්ගේ පාටි එකක් ප්ලේ කරන්න ගියා තනියෙන් ප්ලේ කරේ පර්ලි වල. ඉතින් ඒත් දැන් ප්ලේ කරන වෙලාවේ එතෙන්ට ඇහිලා හිටියා ඉන්දියන් ෆැමිලි එකක්. ඉතින් මම වෙලාසෙ මෙතන හිටියේ නෑ, ඒගොල්ලෝ ඉන්දියන් කියලා. මම හින්දි සින්දු කීපයක් ගායනා කළා. එතකොට එක්කෙනෙක් මගේ මිත්‍රයාගේ යාළුවා ඇවිල්ලා මට කිව්වා මට මාව බුක් කරන්න ඕනේ කියලා එයාගේ දුවගේ වෙඩින් එකට. ඊට පස්සේ මට හින්දියෙන් කතා කරා. ඊට පස්සේ මම කිව්වා මම හින්දි කතා කරන්න දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ ඊට පස්සේ මම ඕකේ කියලා කිව්වා. මගෙන් ඊට පස්සේ විස්තර ඇහුවා, මගේ ටෙලිෆෝන් නම්බර් එක අරගෙන. ඊට පස්සේ මට දවසක් කතා කරලා කිව්වා එන්න කියලා ගෙදරට. ගෙදර ගිහිල්ලා ප්ලෑන් එකක් ගියා. එතකොට එයා මට කිව්වේ එයාගේ දුවගේ වෙඩින් එකට මට එක සින්දුවයි කියන්න ඕන කියලා කිව්වා. ඒකට තමයි මම බුක් කරේ. රයිට්. ඊට පස්සේ මම පොඩ්ඩක් එතකොට නර්වස් වෙලා ගියා. මම සාමාන්‍යයෙන් මයික් එකක් අරගෙන ඉස්සරහට ඇවිල්ලා එහෙනම් මේ එහෙම සින්දු කියන්නේ නැහැ ගොඩක් වෙලාවට. කීබෝඩ් එකත් එක්කමනේ මම ඉන්නේ. නමුත් මම හොඳයි කියලා එක බාර ගත්තා. ඉතින් ඒ සින්දුව ප්ලෑන් කරනකොට මම කල්පනා කරා දැන් මේ ඉන්දියන් ඔඩියන්ස් එකට මම සින් කරන්න ඕනේ. පොඩි චකිතයකුත් තිබුණා. ඔව්. ඊට පස්සේ මම පොඩ්ඩක් නර්වස් වෙලා මම ගොඩක් වෙලාවට හින්දි සින්දු ගායනා කරන්න ගියාම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ يعني වචන ප්‍රොනන්සියේෂන් හරියට හදාගන්නේ මගේ හොඳ යෙහෙලියක් නෝ. ඒ තමයි අනුරාධ පෙරේරා ෂෙල්ටන් පෙරේරා ගායන ශිල්පියාගේ දියණිය. ඉතින් අනුරාධක්කට තමයි ගොඩක් වෙලාවට මම කතා කළා මේ වචනයයි තේරුමයි අහගෙන මෙයා කරන්න. මම එයාට අත්‍තරම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මතක් වෙච්ච නිසා. ඉතින් එයාට කියලා සින්දු වචන ටිකක් හරියට අරගෙන ඉතින් ඒ ගීතේ ගායනා කරා. ඉතින් අනුරාධක්කට thank you කියන්න ඕනේ මේ වෙලාවේ. මට ගොඩක් වෙලා වචන වලට help කරන්න යා තමයි. ඉතින්
මේක තමයි මං කොටසක් ගායනා කරලා පෙන්නන්නම් ඒ ගීතේ චුට්ටක්. ඔව් අපි ඒ ගීතේ කොටසකට අපි ගිහිල්ලා එමුකෝ නැවත සාකච්ඡාවට. ඔව් බොහොම අපූර්වයි මංචු. මං හිතන්නේ අපේ මීළඟ ගීතේ විදියට මංචු තෝරගෙන තියෙන්නේ තවත් හින්දි ගීතයක්ම තමයි. වර්ෂ 1949 මොහොමඩ් රාෆි ගායනා කර සුහානි රාත් කියන ගීතේ. මේ සම්බන්ධයෙන් මංචු මොනවද කියන්න තියෙන්නේ? මම ඇත්තටම මං හරි ආසයි මේ සින්දුවටත්. ඒ වගේම මේ ගොඩක් වෙලට මම මේ පාටිස්පේ කරන්න ගියාම මම ගායනා කරන ගීතයක්. ඉතින් මං හිතුවා මේක මේ 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 වගේ වෙලාවට හොඳ හරියයි කියලා. ඔව් මේ ගීතයත් මංචු කාගේ හරි විශේෂ ඉල්ලීමක් උඩද මේ ගීතේ තෝරගත්තේ? විශේෂ ඉල්ලීමක් කියන්නේ ගොඩක් වෙලා අපේ විමල් අයියා අපේ බෑන්ඩ් එකේ මැනේජර්. එයා හරි කැමති මං කිසිින්ද තියෙනවද. එයා කැමති ගීතයක් ඒ වගේම මට මතක් කරා නිශ්ශංක මල්ලි ගොඩක් කෙනෙක් මතක් වෙන එයා කිව්වා අයියා මේ සින්දුව කියන්න කියලා. ඔව් අපි එහෙනම් ඒ හැමෝගේම ඉල්ලීම මංජුගේ හඬින් අපි අහලා බලමු. සුහානි රාත් දල් චුකි ना जाने तुम कब आओगे सुहानी रात डर चुकी ना जाने तुम कब आओगे मंजू सिंगल सिंधु वगे हिंदी गीत बहुम अपूर्वट गायना करा මම මංජුකින් අහන්න කැමති අපගේ සාකච්ඡාවේ ඇත්තටම මේ මේ සංගීතය තෝරගන්න හිතුවේ ඇයි කොතනින්ද මේ ආරම්භ වුනේ? සංගීතය තෝරගන්න කියන එකට දැනෙන්නෙම නැතුව මියුසික් වලට මම යොමු වුණා. මොකද يعني ගෙදර බෑග්ග්‍රවුන්ඩ් එකේ يعني තාත්තා අම්මා අක්කලා එහෙම හරි يعني මියුසික් පැත්තට ඉතින් බරයි මම හිතන්නේ. ඒක ඇඟ ඇතුලේ තිබ්බහන්දා වෙන්නේ නැති මියුසික් පැත්තට මමත් යොමු වුණේ. මම පොඩි කාලෙදි මම දකින්න ලොකුවක් කීබෝඩ් ප්ලේ කරනවා මම දකින්න. එතකොට මම ප්ලේ කරන්න ළඟටවත් යන්නේ නැහැ. නමුත් මට හිතෙනවා මට පුළුවන් කියලා. එහෙම ගතියක් තිබුණා පොඩි කාලෙදි. ඉතින් ඒත් එක්කම හරි පවුලේ වටපිටාව හිඳ තමයි ඇත්තටම සංගීතය තෝරගත්තේ. ඉතින් මංජුගේම කියලා මොනවද නිර්මාණ කරලා තියෙනවද මේ වෙනකොට? මේමයි නිර්මාණ තියෙනවා කරපුවා මම ලියපු සින්දු තියෙනවා මෙලඩි කරපුවා තියෙනවා. ඇත්තටම මෙහෙම කියනකොට මට මතක් වෙනවා මේ ඒ කාලේ ලංකාවේ ඉන්න කාලේ 90 95 මම සංචයන් බෑන්ඩ් එකේ ප්ලේ කරන කාලේ නාමල් උඩුගම මගේ හොඳ යාළුවෙක්. මම නාමල්ටත් සින්දුවක් කරා කියලා සින්දුවක් කරන්න වුණා. ඇත්තම කියනවා ඒක උනේ මෙහෙමයි අපි නිතරම කතා කරනවා. නාමල් මට කියනවා මට මෙලඩිකක් කරලා දෙන්න කරන්න දෙන්න කියලා නිතරම කිව්වා. මම හා හා කීතිය හිටියා. එක දවසක් නාමල් කතා කළා අර මං කිව්ව මෙලඩිය කළාද මං කෝ ඔව් කරලා තින්නේ මේමෙට කරලා තින්නේ මෙහෙම කියලා කිව්වා. කිව්වට එහෙම ඇත්තටම මම කරලා තිබ්බේ නැහැ. එහෙම කිසිම දෙයක් තිබ්බේ නැහැ. රෙඩි නැහැ. දවසක් නාමල් මට කතා කළා කිව්වා හෙට උදේ ස්ටුඩියෝ එක බුක් කරලා තින්නේ 9ට අපි හම්බ වෙමු කියලා. එතකොට තමයි මට පොඩ්ඩක් අරු ඉෂු උනේ. මම හා කියලා නමුත් ඒත් රෙඩි නැහැ. කීබෝඩ් එකක් දාගෙන පහු වෙන දගියා. හ්ම්. ඉත නමල් එහෙම දැන් සින්දුව කෝ සින්දුව රෙඩිද කියලා මං කව මෙහෙම එක පාට මතක නැහැ පොඩ්ඩක් එනවා මතක් කළා කියන කියලා අපි දැන් රෙකෝඩ් කරන්න ලෑස්තිද? හ්ම්. ඒ වෙලාවේ තමයි මම මෙහෙම එයාට පෙන්නන්න මම කිව්වා හදලා කීබෝඩ් එකේ. හ්ම්. ඒ වෙලේ හදලා කිව්වා බයතව නැතිනම් මං ඉවරයි. ඊට පස්සේ එහෙම කීප සින්දුව මම ඊට පස්සේ ට්‍රැක් එක රෙකෝඩ් කරලා දාලා මම ආවා. මම ඊට පස්සේ දැන් මොකද වුනේ කියලා කොහමාරි ඒක නාමල් කැසට් එකට දාලා තිබුණා. මෑත කාලේ මට නාමල් ඒක ආපහු කරපු එකක් මට එවලා තිබුණා. මං හිතන්නේ අපේ ප්‍රේක්ෂක හිතවතුන් කැමති ඇති මේ ගීතෙන් කොටසක් මංජු ගායනා කරනවාට. අපි පොඩ්ඩක් අහලා බලමු ඒක නේද? ඕකේ. රයිට්. හිත කාව හද පෑව මගේ ආදරී දුරු රටක තනි වීලාදෝ හඳ පාන වාගේම මට එළියදී ඔබ ඉන්නේ දුර ඈතද
ගීතේ කවුද රචනා කළේ? ඒක රචනා කළා තියෙන්නේ ඩෙන්සල් නුගේගොඩ ලංකාවේ ඉන්න බොහොම ප්‍රසිද්ධ ප්‍රසංග වේදිකා නිවේදන ශිල්පී. ඔව්. ඒ වගේම ගීත රචකයෙක්. ඩෙන්සල් තමයි එකට වචන ටික දාලා තියෙන්නේ. ඔව්. ඒ වගේම මංචු දැන් එංගලන්තයට එනවනේ. ඉතින් එංගලන්තෙත් මේ වගේ නිර්මාණ කරලා තියෙනවද? තමන්ගෙම කියලා. මම ඉස්සර කියන 2001 දෙකේ 2002 2003 ඉතින් මම ඉස්සලා මේ සින්දු ලිව්වේ. එතකොට අපි ප්ලේ කරා බෑන්ඩ් එකක් ශ්‍රී ලංකන්ස් කියලා ඔය ජයන්ත පෙරේරා ජයන්ත අයියත් එක්ක කවුලා ඒ බෑන්ඩ් එකේ ඉන්න කාලේ අපි සින්දු බෑන්ඩ් එකට හදමු කියලා මම පටන් ගත්තා අරගෙන ගීත මම හිතන්නේ කීපයක් මම රචනා කරා ඒ අතරින් ඕ ගොඩක් තියෙන මට මතකත් නැහැ සමහර ඒවා නමුත් අතරින් විශේෂ එකක් මම හිතුවා මම ඉතින් මම ලියපු එකක් يعني මොකද ඒක කියන්නේ මම රචනා කළා මම රචනා කරේ මගේ ඔළුවට ආපු පණි අයිඩියා එකක් මම ඉතින් එහෙම මම චුට්ටක් කියලා මේක නුත් ඔය කොටසක් අපි ගායනා කරමු රයිට් වෙහස වෙලා අපි ගෙදරට එනවා වැඩ කරලා මුළු ඇඟම රිදෙනවා වද කරලා හරි ගන්න හිතෙනවා අරගත්තම සුර ලෝකෙ පේනවා මම එකක් ගත්තේ ඇඟේ වෙහෙසටයි තව එකක් ගත්තේ හිතට මදි නිසයි තව බොන කිව්වේ මගේ යටි හිතයි අනේ බොන්න බොන්න ඇඟට හරි සැමයි මගිතන්නේ මේ සුමිහිරි පානේ කියන ජනප්‍රිය ගීතයට නොදැවෙනී ගීතයක් නේද ඒක? ඉතින් මේ ආයතන අපේ ප්‍රේක්ෂක හිතවතුන් මේ ගීතේ වැළඳ ගනි ඔබ මේ නතුරු කාලයේදී මේ ගීතේ මේ එලි දැක්වුවට පස්සේ. ඉතින් අපි නැවතත් අපේ සාකච්ඡාවට එමු මේ මීළඟට අපේ වැඩසටහනේ තෝරගෙන තියෙන්නේ මංජු නීල බිගුකැල කියන වික්ටර් රත්නායක මහතා ගායනා කළ ඉතාමත් අපූරු ගීතයක්. ඉතින් මේ ගැනත් මන්ජු අපිට කියන්න ඇයි මේ ගීතය තෝරගත්තේ මොකක්ද මේ ගැන? ආ විත්‍රත්නායක මහත්මයා ගීත වලටත් මම ගොඩක් කැමතියි වගේම ගොඩක් ෆන්ක්ෂන්ස් වලට ගියාම ප්ලේ කරනවා. ඒ වගේම අපේ මේක නරඹනවා මේ වෙලාවේ මම හිතන්නේ නීල් අයියා. නීල් අයියා හරි කැමතියි විත්‍රත්නායක මහත්මගේ ගීත වලට. නීල් අයියා වෙනුවෙන් ගායනා කරනවා. හොඳයි. එමන අපි මේ ගීතයට ගිහිල්ලා නැවතත් වැඩසටහනට නීල බිංගු කැල ආම රස දෙන ආදරෙන් සනසාලා ඉසර තුදු මුදු අමර පහසින් මෝහන වීලා නීල බිංගු කැල ආම රස දෙන ආදරෙන් සනසාලා ඉසර තුදු මුදු අමර පහසින් මෝහනය වීලා නීල බිඟු කැල සාම රස දෙන
ආදරෙන් සනසාලා ඉසර තුඩු මුදු අමර පහසින් මෝහනය වීලා ජීවිතේ කිරිසාගරේ කලපාදිනු කිඳුරි මීවිතේ මතිරා සොයා සඟවා නොයන් සුඳුරි ජීවිතේ කිරිසාගරේ කලපාදිනු කිඳුරි මීවිතේ මතිරා සොයා සඟවා නොයන් සුඳුරි සඟවා නොයන් සුඳුරි නීල බිංගු කැන ආම රස වෙන ආදරෙන් සනසාලා තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා නීල බිංගු කැන ආම රස වෙන ආදරෙන් සනසාලා සර තුදු මුදු තඹර පහසින් මෝහනය වීලා අපි අද අපගේ ටෝක් ප්ලස් වැඩසටහනේ ගීත හතක් ගායනා කරලා අවසන් ඇතරම අපේ සාකච්ඡාවට නැවතත් යොමුෙමු. මංජු, මේ එංගලන්තයට ආවට පස්සේ මේ එංගලන්තයේ කොහොමද මේ සංගීත කටයුතු ආරම්භ වෙන්නේ, කොහොමද මේ දේවල් උනේ කියලා අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න. එංගලන්තයට ඇත්තට මම එංගලන්තයට එන්නේ ඔස්ට්‍රේලියා පපුවා නිව්ගිනියා ඇවිදලා මේ අහම්බෙන් ආපු ගමනක් මේ පැත්තට. ඉතින් නමුත් මෙහෙදි මට හම්බ වෙනවා විමල් අයියා. ඒ තමයි මට අඳුරගත්ත පළවෙනි ශ්‍රී ලාංකිකයා. විමල්ලයන් පස්සේ තමයි හම්බ වෙන්නේ මහේෂ් ජයන්ත, ඔය මගේ රසික අයියා, යාළු වටි. ඒ එංගලත් එක්ක මම කරගෙන ආපු දේම දෙකටම කරගෙන යන්න, කියන්නේ මියුසික්ම කරගෙන යන්න අවස්ථාව හම්බුණා. ඒකට තමයි ඒ කාලේ 2001 දී පටන් ගත්තේ ශ්‍රී ලංකන් කියන බෑන්ඩ් එකේ මම ප්ලේ කරා. කරලා අපව ලංකාවට ගියා 2004 දී. ලංකාවට ගිහිල්ලා 2007 වෙනකන් ලංකාවේ හිටියා. නැවතත් එංගලන්තයට ආවේ 2007 ජූලයි වල. ඒ 2007 ආවට පස්සේ තමයි ස්කයි හයි බෑන්ඩ් එක පටන් ගත්තේ විමල් අයියා, කුමාර් පෙරේරා, නිශාන්ත මහනාගෙන නිශාන්ත අයියා, මගේ කසින් බ්‍රදර් චමින්ද මල්ලි, ඒ කට්ටියත් එක්ක එක්කවෙලා ශ්‍රී ලංකා ස්කයි හයි බෑන්ඩ් එක පටන් ගත්තා. ඉතින් මේ වෙනකොට එක එක වෙනස් වෙලා දැන් බෑන්ඩ් එකේ නලුත්ම කට්ටිය අතර මම මතක් කරන්න ඕනේ විශේෂයෙන් තලින්ද්‍ර මල්ලි දක්ෂ ගායකයෙක්, ඩිලන් බේස් ප්ලේ කරනවා, ෂෝන් චෝන්ඩරන් සිංහ ඩ්‍රම්ස් ගහනවා, ඇන්ඩ් ෆේබියන් එයා ලාංකිකයෙක් නෙමෙයි, එයා ගෝවා ඉන්දියා ගෝවා කෙනෙක්. ෆේබියන් එතකොට සහස් නකිලා චුටි ද්වෙක් තැන් සිදු කියන බෑන්ඩ් එක අපිත් එක්ක මේ දවස්වල. එම තමයි දැන් මේ කරන් ස්කයි හයි බෑන්ඩ්. මීළඟට ඔබ තෝරගෙන තියෙන්නේ සඳක් නැකී සඳක් ඉලෙයි කියන ගීතය. මේ ගීතය ගැන ඔබට අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට මොනවද කියන්න තියෙන්නේ? මේ ගීතය ඇත්තම කියනවා මම ඉස්සර බෑන්ඩ් එක ලංකාවේ බෑන්ඩ් එක සිං කරා සාරංග කියලා බෑන්ඩ් එකක ප්ලේ කරා, කීබෝඩ් ප්ලේ කරේ. ඒකේදී අපි කැසට් එකක් එහෙමත් කරා ඒ කාලේ. ඒ කැසට් එකට මම ගායනා කරා මේ එකේ කොටස නන් ස්ටොප් කැසට් එක. ඉතින් මම ආසයි මේ සින්දුවට. මම හිතුවා ඉතින් මේකත් කියනවා කියලා ගොඩ කාලකින් කියලා නැති නිසා. හොඳයි, එහෙනම් අපි ඒ ගීතයට ගිහින් නැවතත් අපගේ සාකච්ඡාවට එමු.
නැගී සඳක් නිලේ සාගරේ මලක් පැවි මලක් පිපේ ආදරේ සුදු ඔබේ කතා සාදරේ ලැගුම් ගනි ඔබේ සුපෙන් මන්දිරේ සඳක් නැගී සඳක් නිලේ සාගරේ මලක් පැවි මලක් පිපේ ආදරේ සුදු ඔබේ කතා සාදරේ ගුංගනි ඔබේ සුපෙන් මන්දිරේ ආලලලා මංජුගින් අහන්න කැමති දැන් මේ 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 වසංගත තත්ත්වයට කලින් ඇත්තටම මේ ලංකාවෙන් පිටත බොහොම ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීවත් වෙනවා. ඉතින් මේ අයගේ ඉල්ලීම් පිට ලංකාවේ ඉන්න වාදක කණ්ඩායම් මේ වගේම ගායන ගායක ගායිකාවන් බොහොමයක් ශ්‍රී ලංකාව තුල විතර නෙවෙයි විවිධ විදේශ සංචාරවල නිරත වෙනවා. ඉතින් මං කැමති දැන් ඔය මේ මුල් යුගයේ මංජු සම්බන්ධ වෙලා හිටපු සන්ෂයින් බෑන්ඩ් එක ශ්‍රී ලංකාව තුල විතරක්ද තව නිර්මාණ කටයුතු කරගෙන ගියේ නැත්නම් විදේශ සංචාරවල එහෙමත් ගියාද? ඔව් ඇත්තටම අපි විදේශ සංචාර කීපයක්ම ගියා. සන්ෂයින් බෑන්ඩ් එකත් එක තමයි මම ඉස්සෙල්ලාම මගේ ටුවර් එකක් ගියේ. ඔව් මං හිතන්නේ මේ මේ විදේශ සංචාරවලදී ලැබිච්ච මොනවාද රසවත් සිදුවීම්? රසවත් සිදුවීම් නම් ගොඩක් තියෙනවා. මතක් කරමු එකක්. එකපාරට මට මතක් වුණා මේ ඒ කියන්නේ මගේ පළවෙනිම ටුවර් එක අපි ගියේ ඩුබායි. එතකොට අපි ගියා එම්.එස්. ෆර්නාන්ඩෝ ගියා ලතාවල් පොළ මාලි බුලත් සිංහල මට මතක නැහැ. ඉතින් මම ෆ්ලයිට් එකේදී මට යන්න හම්බුනේ එම්.එස්. අය ළඟ තමයි මම ඉඳගෙන ගියේ. ඔව් ඉතින් හරි චෝක් හරිම ඉන්ට්‍රෙස්ටිං
ඉතින් ඒ යන වෙලාවේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ තමයි මට මතක ඇති දෙකියේ ෆ්ලයිට් අටෙන්ඩන්ට්ස් තැහිලා ඩ්‍රින්ක්ස් සර්ව් කරනවා. ඉතින් MSI මගේ ළඟ ඉන්න මමත් ඉන්නවා. මම පොඩි එතකොට මට දැන අවුරුදු 22ක් වැඩි. යනකොට ඉතින් MSI මෙහෙම විස්තර විස්තර කතා කරනවා. ඒක යනකොට ෆ්ලයිට් අටෙන්ඩන්ට්ස් තැහිලා ඩ්‍රින්ක්ස් සර්ව් කරනවා. විස්කි සර්ව් කරනවා. ඉතින් මගෙන් අහපුවා මම එපා කියලා කිව්වා. හැබැයි ඒක ආපහු එයා මරගෙන බර ඊට පස්සේ ඒක ඉවර වෙච්ච ග්ලාස් එක මගේ එකෙන් තියලා එයා මාරු කරගෙන අන්න ඒ වගේ මට අමතකේ නැහැ MS වඳු එහෙමනම් ඉතින් එතුමාට ගෞරවයක් විදියට ඇත්තට මංජු බීලඟට තෝරගෙන තියෙනවා එතුමා ගායනා කර බෝල බෝල මැටි කියන ගීතය නේද අපි ඒ ගැනත් අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට කියමු ගොඩක් වෙලාට as usual මම පාටිස් ප්ලේ කරන්න ගියාම බයිල ටයිම් එකට කියන සින්දුවක්. ඔව් අපි එහෙනම් ඒ ගීතයට ගිහිල්ලා නැවතත් අපේ සාකච්ඡාවට එමු. බෝල බෝල මැටි එක එක ගිනිනවා ගුවන් යානයක් වාගේ පියමා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් එන්නද කුඹලෝ සතනන්නට මැටි අනලා පස්සෙන් එන්නද දුවගෙන එන්නද ඔබගේ තොරතුරු ගැන සොයලා ගම් ඉවුරෙන්ද ගෙනින්නේ කවුරුද උදව් කරන්නේ ගම් ඉවුරෙන්ද ගෙනින්නේ කවුරුද උදව් කරන්නේ බෝල බෝල වාගේ පියබා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් එන්නද කුඹලෝ ගබඩා කියද සැලසුම හැදුවේ ඔබම තමා නෑදෑයන් හට එන්නට කිව්වද නැකතක් බැලුවද සිරිත එයයි බිම්බර සුවද හමන්නේ සංගීතයකි ඇසෙන්නේ බිම්බර සුවද හමන්නේ සංගීතයකි ඇසෙන්නේ බෝල බෝල මැටි එක එක ගෙනෙනවා ගුවන් යානයක් වාගේ පියමා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා උළුවස්සේ පොඩි ගෙයක් හදනවා කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් එන්නද කුඹලෝ කා කැන්දන් දකුබලු
කොහොම අපූර්වට මං මේ ගීතය ගායනා කළා. ඉතින් අපගේ මේ වැඩසටහන පොඩ්ඩක් ඇඟ නැටෙන රිද්මයකට මේ අපගේ වැඩසටහන ගෙනාවයි කියලා මං විශ්වාස කරනවා. ඒ අතරතුර මං මංජුගෙන් අහන්න කැමතියි දැන් මේ දිනවල ස්කයි හයි බෑන්ඩ් එකේ මොනවද සිද්ධ වෙන්නේ දැන් ඇත්තටම ඉදිරි වැඩ කටයුතු මොනවද ප්ලෑන් කරගෙන ඉන්නේ මේ දිනවල නම් මේ ගොඩක් දේවල් කරන්න බෑ මොකද මේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක මොනවද ඉදිරියේදී මන්ජු ප්ලෑන් කරගෙන ඉන්නේ ස්කයි හයි බෑන්ඩ් එකත් එක්ක මොනවද දේවල් කරන්න ඉදිරියේදී අපි බෑන්ඩ් එකේ ඇත්තරම ප්ලෑන් කරන් ඉන්නවා බෑන්ඩ් එකෙන් සින්දු කරන් අර as usual dream එක. නමුත් මේ වෙලාවේ නම් කිසිම දෙයක් ඔළුවේ නැහැ. මම මට මේ දවස්වල බෑන්ඩ් එකේ සින් කරන්න අපේ ලලින්ද මල්ලි බොහොම බිසි වෙලා ඉන්න යාළු සින්දුවක් නිර්මාණය කරගෙන යනවා. ඒක මම හිතුවා මතක් කරා නම් හොඳයි කියලා. වසංගතය ගැන කෙනෙක් ගීතයක් කියලා නිර්මාණය කරගෙන යනවා. හිත මේක දුව දුව මේ රෙකෝඩින් වැඩ ඔව් වීඩියෝ අපි එකක් දැක්කා අන්තර්ජාලයේ එක කොටසක් තිබුණා මේ බොහොම අපි ලස්සන දැක්කා ගීතයක් ඔව් වෙනස් විදියකට නිර්මාණය කරලා තියෙනවා. ඔව් ඔව් ඉතින් එහෙම ඇත්තටම කියනවා නම් ලොකු ප්ලෑන් එකක් ෆියුචර් බෑන්ඩ් එකේ මෙහෙම එකක් වෙනවා කියලා එහෙම දැනට නෑ. එහෙම පොඩ්ඩක් පෝස්ට් කරන් ඉන්නවා. ඔව් ඇත්තට මේ වසංගත තත්ත්වයත් එක්ක අපිට අපේ ඔව් අනාගතයේ ටිකක් ප්ලෑන් කරන්න බැරි ගතියක් තියෙනවා දෝ කියලා හැඟීමකුත් තියෙනවා නේද? හොඳයි. අපි එහෙමනම් මීළඟ ගීත කීපයට අපි යමු. මීළඟට තෝරගෙන තියෙන්නේ ක්ලරන්ස් විජේවර්ධන මහතාගේ නොනවතින ගීත පෙළක් තමයි මේ මංජි තෝරගෙන තියෙන්නේ. ඒ ගැන අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට පැහැදිලි කරන්න එතුමාත් එක්ක ගත කරපු ඒ කියන්නේ සංගීත දිවියේ කොහොමද එතුමාත් සමගගේ ගෙවුණු කාලයේ ඒ අත්දැකීම් මොනවද කියලා. විශේෂයෙන් මතක් කරනවා මම තන්දස් කියන බෑන්ඩ් එකේ ප්ලේ කරන කාලේ තමයි ඒ ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා හම්බුනේ. ඒ බෑන්ඩ් එකට මගේ පළවෙනිම සිංහල සින්දුව ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා තමයි රචනාව මියුසික් සියලුම කරේ. ඉතින් මම ගොඩක් වාසනාවන්තයි එහෙම පොඩි කාලෙකට හරි ආශ්‍රය කරන හම්බුනේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකයි හරි බොහොම සුන්දර වටිනා මනුස්සෙක් ක්ලරන්ස් විජේවර්ධන මම ගොඩාක් රෙස්පෙක්ට් කරන කෙනෙක්. එයාගේ සින්දු දෙකක් තුනක් එකව කරලා කියන්න කියලා හිතුවා. හොඳයි එහෙනම් ඒකට අවස්ථාව. සාගරේ මුතු වෙලක් වෙලා
සම්බරේ පායලා අරු දෙකක් වෙන දී දුන්නක සංගවලා දෙතොල් රතසලා ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා අවසාන වශයෙන් මංජිට මොකද හිතෙන්නේ මේ වැඩසටහන මේ මේ වගේ මොහොතකදී අපි මෙවැනි වැඩසටහන් කිරීම ගැන මංජුගේ අදහස මොකක්ද? ඇත්තටම කියනවා ගොඩාක් ස්තුතියි විශේෂයෙන් ඔබ කරන මේ කාර්යය කියන්නේ ලංකාවේ මේ ඉංග්‍රීසි ජීවිතේ ලාංකිකයෝ ඒ වගේ ඉංග්‍රීසි ජීවිතේ මියුසිෂන් කලා සම්බන්ධයට මේ වෙන මහන්සිය ඒ වගේ මේ කරන ප්‍රෝග්‍රෑම් එක හරි වටිනවා ඒකට ගොඩාක් ස්තුතියි ඒ වගේ මාව සම්බන්ධ කරගත්තට ගොඩක් ස්තුතියි මේ ප්‍රෝග්‍රෑම් එකට. වෙනදාට මෙහෙම නේ වෙනදාට මේ වගේ වාගිත් එක මම කලින් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඉතින් වෙනදාට අපි කියන්නේ කිරණ ටීවී එකද කියන්නේ කාර්ය මණ්ඩලය. ඔව්. ආද එහෙම කාර්ය මණ්ඩලයක් අපිට කොට දෙනෙක් නැහැ නේද? ඔව් කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුතියි කියන්නේ ඉතින් කාර්ය මණ්ඩලයේ කෙසේ වෙතත් ඔබතුමාට ජයශංකර් සහෝදරයාට ගොඩාක් ස්තුතියි මේ කරන දේවල්ට මේ ප්‍රෝග්‍රෑම් එක. ඔව්. ඒ වගේම මටත් එහෙමයි. දැන් මගේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා නේද ගෙදර? ඔව්. අපි ඒක ගැන මතක් කරමු. මණ්ඩලයක් ඉන්නවා. විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අනාය බෙලා මොනසිංහ මගේ දුව. දිනාල් මොනසිංහ මගේ පුතා වගේ මගේ භාර්යාව වාසන. ඒතයි මට අද ඉන්න මේ කාර්ය මණ්ඩලයේ. ඉතින් ඇත්තටම අපගේ මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ පවතින වසංගත තත්ත්වයේ අපගේ බොහෝ දෙනෙක් මේ මානසික කඩාවැටීම් වලට පත් වෙලා ඉන්න වෙලාවක ඉතින් මේගොල්ලන්ට මානසික අස්වැසිල්ලක් වෙන්න තමයි අපි මේ සියලු දේම කරන්නේ. ඉතින් මාජු එහෙමනම් අද වැඩසටහනට අපිත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ආයි භවන් කියලා මම ඔබට සමුදෙනවා. ආයි භවන්. එහෙමනම් අපි නැවත වතාවක් මෙවැනිම වූ කලාකරුවෙකු සමග ඔබ හමුවට එනතෙක් ආයි භවන් කියලා.